භාගිතුන් හසගේ උපදේශේ ආකාර පහක්යටති බනාහණ්ඩුවන. මොනද බනාහන ආකාර පහ සුතා හොඳට හොදයට අහණඩුවනේ දතා අහන ධර්මය හොදයට දහරණය කරගණඩෝන. වචසා පරිචිතා වචචනයෙන් වචනය මෙනෙහි කරඩුවෝන. මේ කාරණා තුනම පාලියම්ම කරඩුව. කරණා තුනම පාලියම්ම කරඩ තමයිපදෙශදීල තියෙන. මෙ භාගිතුන් වහසගේ උපදේශේ ඒහනන් දැන් තේරඩානේද සියලු සූත්‍ර සිංහලෙන් ඉගෙනගන බැ කියලා. මූලික පියවරවල් තුනම පාලියෙම්ම කරන්න වෙනවා. සුතා දතා වචසා පරිචිතා. අපේ භාගිතුන් වහසේ අපිට යන්තන් උපදස්තීල තියෙනවා භාග්‍යොතුන් වහන්සේගේ උපදේශයට අනුව. භාගිතුන් වහන්සේගේ සීමාවට යටත්තු ධර්මය විස්තර කරඩ භාගිතුන් වහසේ උපදෙශ්දීල තියෙනවා. අන්න ඒක නිසා මෙහෙම දේශනා කරන්නව මිසා. එහෙම නැතිරැන් පාලීම්ම දේශනා කරඩඕනෑ. අනගේ විස්තර කරඩ ඉඩදුන්න නිසා සඳහං කළේ යතාසුතන් යතාාපරියත්තන් හම්මං විත්තාරේන පරේසං දේසේත. යතාසු තං කියේල කියන්නේ පරම්පරා අනුව දැනගන්න ලැබනදේ දේශනා කරන්නන්නෝනෑ. පරම්පරා අනුව දැනගත්ත කියලක කියන්නේ. මේ ධර්මය දේශනා කළෙත් පාලියෙන් පරම්පරාගතව පැවතිගෙනාවත් පාලීම තමයි. එම යතාසු තංක කියලකේවේ ඒකයි. ඊළඟට යතාපරියත්තන් දම්මං භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදිම. එදර භාගිතුන් වහස සිංහලෙන්ද දේශනාකිරී. නෑ භාගිතුන් වහස දශනා කළ පරිදිම කියල කිය හම පාලියම්ම පාලියම්ම දේශනා කරන්ඩ වන. තුන්වැනි පියවරේ සඳහන් කරනවා විත්තාරේණ පරේ සංදේශේති විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්ඩ අවසරයතිනවා. විස්තර කරල දේ කරන්න අවසර තියන හින්ත තමයි අපේ උදාහරණ කතාරගනයන්නේ. ඒක තේරුන් ගණ්ඩ මෙහෙම උදාහරන්න. ආං ඒක තමයි විස්තර කරඩ දීල තියෙන අවසරය හැයි ඒ අවසරේ ඇතුළෙ විතරයි විස්තර කරන්න කරන. භාග්‍යතුන් වහන්සේගේ අවසරයෙන් පිට ගිහිල්ල එක විස්තර කරන්න බෑ. දුුදුරජාණන් වහන්සේ දේශනනා කරපු ධර්මාසනයේ වාඩියනෝ ගේනෙක භාගිතුන් වහන්සගේ ධර්මය දේශනා කරන්න. ඒ වාඩිවෙන්නේ බුද්ධාසනයම භාග්‍යවතුන් වහන්සේට අයිති්‍යසනයයි ධර්මාසනය කෙලකයන්නේ ඒ ධර්මාසනය මත කටයුතු කරන්ඩෝනි තාමත්ම ගරු ගම්බීර විදිහයට. ආගේ විස්තර කරන්ට තියන අවසරේ හින්දත්මයි මේ සිං හැලෙක්ේගේ දේශනා කරන්නේ අනුකම්පා කරන්නඩන හින්දා. හැම ස්වාමින් වහන්සේ නමක්ම එහෙමයි පාලින් නොදන්න අපේ බෞද්ධ ජනතාවට පාලියෙන් දේශනා කලාන මේ බණහන ටිකත් බන්න හන්ඩ හැබැයි බනහන බව ඇත්ත ඒවනාට අපිට ලොකු පාඩුවක් තියනවා. කරන්නදයක්නෑ එකටඉති ගෙනම නො කරන්නදද. ලොකු පාඩුවක් තියනවා. මොකද පාඩ සුතා දතා පචසා පරිචිතා මේතුනම කරගණ්ඩකීවේ පාග. මනසානු පෙක්කිතා. ආන්ගේ හතරවේ නිපියවරේදි තමයි. තමන්ගේ හිතේ තැම්පත් කරගත්ත ධර්මයේ නැවත තමන්ගේ භාෂාවෙන් අරත්තමිනිිහි කර ගඩීට දීල තියනෝ හතරවෙෙනනි පියවරීදී. අවසානකාරණාව දිිට්ටියයා සුප්පටිවිද්ධා. ඒ ධර්මයේ ඒ විදිහට අර්ථ විවේචනය කර ගනිමින් විනිවිධ දකිින්ටුවනේ. ධර්මය ඇතුළෙෙන් ගමන් කරන්නරුවනේ. ආ ගෙතිකොට තමයි. ඒ ධර්මය සෙසිල මෙහිෙර ගැඹුර ශ්‍රේෂ්ටත්තය මේ ජීවත්වෙන ලෝක මොකක්ද මේ සංසාරකය එක මොකක්ද මොනවද අපි මේ කරන්නන්න කියන කරුණු අවබෝධ වෙන්න පටන්ගන්න එතකොට. ආන් එහෙම ධර්මශ්‍රෝණී කිරීමයි ශාසනය උගන්වා වදාල ස්්‍රේෂ්ඨතම සද්ධර්මශක්‍රවනය. දැන්ග එතකට එහක් හැමෝටම වැටහුණාද පාලිගෙන ගත්තන තේ පාඩු. දැ අපිට දුකහිතෙන වගේ අනාගතය දුකහිතෙන්ට පරපුරක් නැද්ද ඒ තමයි යොබේ දරු එනම් අපිට කරගණ්ඩ බැරිවෙච්චිදේ ඔය රටේ තියන නොයෙක් බාසාාවල් ලුගණ්ඩ න අතර ඒ ගොල්ලන්ට පාලි භාෂාවත් උගන්නන්ඩ උත් සහකිරුවෝත් මංහිතන්නේ අම්ම ඉතාත්තයි හැබෑම සත්තුරුෂය වෙන තගේ හින්ද අධෙ කත පහු කරන්නපා. සමහර වෙලාවට අපේ බුද්ගෝස ස්වාමීන් වහසටත් බනිනවා අදනක් මේරට හැම්මත් තැනම එහෙනවන්නේේ බුද්ගෝ ස්වාමින්හසට බයිනවා ඇයිඒ බනිින්ද අපේ තිබිච්ච හෙල අටුවා පාලියට නගල අපේ හෙල බස අපිට නැති කරලා දෙැම. ඒකට න බනිින් ධර්මය වෙනස් කරලා පාලියට නගල අප සිංහල පපොට්ටික වෙනස කරලා දෙැමක් කියලා. ද්ගෝස්වාමී හසපේ සිංහල පත්තිනාශස කළේ නෑ උන්වහන්සේ ඒ සිංහල පරිවර්තන ටික පාලිට පරිවර්තමය කළ ැ අපේ බුද්ධජයන්ත මුද්‍රණ ත්‍රපිටකේ දැල තියෙනවා මහිතන අපෙරල් ලබල්ල ඇති කියලා එක පිටුවක් තියෙන්න්නේ පා අනික් පිටුව තියන්නේ සිහල දැන් එතකොට මේක එකපතක් දුන්නත් කිය වගෙන එන්න කියලා. අර නවකතාවක් කියනවාගේ හරි රසට කියවනවාද අර සිංහල පිටුව කියවන්නඩ ලේසිද ඇයි මේ මිනිසු ජාතක පොත කියවන්්ඩකමැති ඒ ජාතක පොත ලියලතියෙන භාෂාවට අපි වැඩියේ කැමති කැමතිනය ජාතක කතා අහන්ඩ කැමති නමුත් ලියලතියෙන බාෂාවට කැමතිනෑ එම මොන භාසාාවෙන්ද ලියල තියන්නේ එක සිංහල භාසාාව පොත ජාතක පාලී ත්‍රපිටක තියෙනවා පාලියන්ගේ ලැකි තියෙෙන ගාථ ජාතක පාලී ීතියෙන්නේ ඒ ගාථත් එක්ක විස්තර කර් එක ජාතක පොත සිංහලෙන් ලියල තියෙනවා නමුත් අපි ජාතික පොත කියවඩ හරි කම් මැලී. ඒ අර භාෂාවට තියෙන අකම ඇත්ත ඒක සිංහල බාෂාව මේ ලෝකෙ සිංහල කතා කරන්න තවත්තා හින්නවාවද? සිංහල කතා කරන ජාතියක් මේ ලෝක ඉන්නවාන ඒ මේ රටය විතරයි. දැන් එවන් ජාති අයත් කියනවා සිංහල හරි අමාරුයි කියන. එකගෙන වන්න එතකොට අපිටත් සිංහල අමාරුයි නං කාටද සිංහල ලේසි. දැන් බලන්ටක බුද්ධ ගෝෂස්වාමින් හස පරිවර්තනය කරපු සිංහල අටට කතා ටිකර. ඔය බැන බැන දඟලන්න කියවඩමද. බයිනය. කං පැරණි සෙල්ලිපිය අපිට කියවඩ බෑන. එව්ව කියවන්ඩ වෙනවා පුරදුවෙච්ච පරිසක්තින්නවා. සෙල්ලිපි කියවඩ. ඒ මුණ නං අපිටත් ඒ අටට කතා කියවඩ වෙන්නේ එහෙම තමයි. එනම් උන්වහන්සේ පාලියට පරිවර්තනය කරලා අපිට මේ තව පහසු කළා. ඒ පාලිය පර්තමාන තව තව සිංහල භාෂාවල්ලෝට තේරෙන භාෂාවයෙන් පරිවර්තනය කෙරරිලා තියෙනවා. එහමන ඒ පරිවර්තනය වරදක් වෙලා තියනවාද. ඒ කාටවත් වරදක් වෙල කාටවත් වරදක් වෙලන්නේ. උන්වහන්සේ අපේ සිංහල පොත විනාල විනාස කලත් නෑ. එහෙමනං පාලි භාෂාව අපිට ඉගෙන ගණ්ඩ තිබුණා නමුත් ධර්මයතිය නවශ්‍යතාව අපිට තේරුන්නේ. අපි වෙනත් බාහිර විද්‍යාවන්ගේ ගුපාදි ගණනාවක් පාස්කිරුවා. ඇැ ඔක්කොම් බාහිර විද්‍යා. අපි බෞද්ධ බෞද්ධ කියල කීවට ්‍රපිටකෙන් උපාධයක් ගත්තායි බොහෝ මාඩු. පාි භාෂාවග උපාධයක් ගත්තායි බොහමාඩුව. ත්‍රපිටකේ ප්‍රගුණ කරකු අය බොහොමාඩුව. ඇැයි වෙනත් බාසාාවල් හොඳයට හොදයට ප්‍රගුණ කරලා තියලා. එදකොට දැන්තේ වෙන අපේ අඩු පාඩුව කුච්චරද කියලා. ආං ඒක නෙමේද මාර්ගඵලලාබීන් බිහි වෙන වාඩුෙන්ඩ හේතුවෙලා තියන්න. ඒක ගැන කල්පනා කරන්නේ නෑ ඒ හින්ද කතා කරනවා එදා ධර්මයෙන් ප්‍රෝජන හම්බුනට අදපතිඵල නෑ කියලා. ධර්මය මොපත් අඩු වෙලා හීන වෙලාද නෑ අඩුව තියෙෙන අපිකාාව. ආංඒක හිද නැනැත්තන් ධර්මය අ ධර්මයෙන් කිසි අඩුවක් නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගය ගමන් කරලා නැති කයිවතැ තියෙන්නේ. එ ඒ මඟට මනාව එල බෙන්්ඩෝනෑ. ඒ මගට මනාව පිවි සෙන්න්ඩෝනේ. ඒ මගෙහි හරියට කටයුතු කරගෙන අඩුව එතකොටයි මේක මනාව අවබෝධ වෙන්ඩ වැටහෙන්ඩ පටන්ගන්න. ඒමන ඒ ධර්ම කාරණාව ඒ විදිහෙට බිස්තර කරලා හොඳයි පෙන්නතන අපේ නවත් අබ තැන. භාගිත වහසේ දේශනාකරපු මාර්ගයේ යනවනං හරියටම ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන ඒ විදිහට ධර්මය අධ්‍යයනය කරපු කෙනාට තමයි ධර්මය අවබෝධ වඩ පටන්ගන්න. තැනම් සුතා දතා වච්චාපරිච්චිතා කියන මූලික පියවරවල් තුනම පාලියෙන් කරණ්ඩෝනෙ. මනසාලු පෙක්කිතා ඊට පස්සෙ පාලියෙන් හදාරගෙන මතක තියාගත ධර්මය තමන්ගෙ හිතින් අර්ථවිවරණය කර ගණ්ඩෝනෙ, ඩිට්ටියාසුප පටිවිද්ධ ඒ ධර්මය විනිවිධද කිින්ඩෝන. ආං එහෙම ධර්මය අධ්‍යියනය කරගත්ත යම් කෙනෙක් ඉන්නවන. මේ ආකාර පහයටති. එයාට හම්බවින, විශේෂ ආනිසංස හතරක් තියෙනවා. එහෙම ප්‍රගුණ කරපු කෙනාට ලැබෙන විශේෂ නිසංස හතරක්. හැබැයිති ඒ ආනිසංස හතරත් දැනගත්තහම අපිට තේරෙනවා මොන අස්වැසිල්ලක් ද මේ ධරම ඒ ගෙන ගන්න කියනෙ කියලා. ඇයි මේ තරන් වටිනා දෙ අතැරල මෙච්චර කල් අපි මෙහෙම හිටිය කියලා ඇතිකොට තේරෙන පටන්ගන්නවා. නො අපි බලමු මොකක්දේ. අපිට හම්බ වෙන විශේෂ සානිශංස හතර කියලා. පළවිනිියක තමයි පින්නතුන මෙතන සඳහන් කරනා නවංග ශාස්තරූ ශවාසනය පිළිබඳව. මනාව ්‍යයනය කරනොට නවංග ශාස්තර මනවත් ්‍යනය කරන්න කියලා කියලා. ඒ නවංග ශාස්තරූ ශාසනයට සම්පූර්ණ බුද්ධ වචනේම ගොනුවෙලා තියෙන. එන නවංග ශාස්තෘූ ශාසනය විස්තර වශයෙන් සාකච්ඡා කරන්න අය අවස්ථාවක් කපියොදාගුණ. පනමුත්ම නවංග ශාස්තෘු ශාසනය මොකද කියලා මේ වෙලා වේ සෙහිපත් කරනවා. නවංග ශාස්තෘු ශාසනය කියල සඳහන් කරන්නේ සුත්ත ගෙයිය වෙයා කරන ගාතා, උදාන, ඉතිවුත්තක, ජාතක අභූතදම්ම පේදල්. මෙන් මේටික තමයි නවං ශාස්තෘර ශසනය. මේ නවාංග ශාස්තෘූ ශාසනයෙන් එක කොටසක් හරි. අපි අර මුලින් සඳහන්කරපු ආකාර පහට. සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිත්‍යා සුපටි විද්ධ. මේ මේ ආකාර පහයටතේ මේ නවාංග ශාස්තෘූ ශාසනයෙන් එක කොටසක් හරි යම් කෙනෙක් හරියටම ප්‍රගුණ කරගන්නවන්නං. ආං ඒපු ද්ගලයා මරණෙන් පස්සේ විශේෂ ගාමී වෙනුවක් ගැල සඳහන් කරනවා. සඳහන් කරනවා කොහොමද සෝ මුට්ටස්සති කාලන් කුරුමානුව. මුට්ටස්සති කාලන් කුරුමානු කියැන්නේ. පොහු සිහි නැතුව කාලක් ක්‍රයා කළුත් උමතුභාවෙන් කාලක් ක්‍රයා කළු මෙතන මේ සිහි නැතුව උමතු භාවෙන් කෙකි වේ. ුස්මටිකිටයන වෙලාවේ සිහිියනෑ කියන එකත් නෙමෙයි. වයිසට ගිහිල්ල මර්නාාසන්න වෙච්චයියට තියන උම්මත්තක භාවයක් ගැනත් නෙමෙයි මැරෙන වෙලාව මාර්ගයක් පලයක් ලබල හිටපු නැතිහින්ද තමයි උම්මත්තකයි කියලා මෙතන කියලා තියන්නේ. එහෙම ඇතු එයාට ඉගෙනගත්ත දහම්පදාමතක වෙලත් නෑ. තයා රැකගත්ත සීලය කරපු පින්කං අමතක වෙලත් නෑ. මාර්ග පල ලබලන්න තිනි සහිම මෙතැන මුට්ටස්සති කියලා කියලා තියෙන එහිට කාරනාව වැරදියට තේරුම් ගඩ එපා මේ කියන්නේ මාර්ගයක් පලයක් ලබල හිට නෑ මරණයට පත්වෙන වෙලාවෙ කියලා. මනාව ධරමය ප්‍රගුණ කරලන්න තියනෙදේ. අන්‍ය තරන්දේව නිකායන් උපපද්ජති. උපපද්ජති කියල කනෙ විශේෂයෙන් උපදිනවා. අන්‍ය තරන් දේව නිකායන්. අන්‍ය වූ දේව නිකායක. විශේෂයෙන් උපදදිනවා කියන සඳහන් කළා තැන්තේරෙන් අද කොච්චර විශේෂද කියද. නවාංග ශාස්තෘූ ශාසිරයෙන් එක කොටසක් හරි අර සඳහන් කරපු ආකාර පහ යටත මනාව ප්‍රගුණ කරගත්තො මැරිච්ච ගමම්ම කොහෙද යන්නේ දිවිය ලෝකක උපදිනවා. ඒළඟට සඳහන් කරනවා ආ එහෙම ඉපදිිච්ච දිවිය පුත්‍රයා දිව ලෝකට වෙලා අවුරුදු ලක්ෂ ගනං කෝටි ගනන් බ්‍රහ්ම ලෝකය කිපපුදුනානං අවරුදු කල්ප ගනන් අප්‍රමාණ දිවවිය සම්පත්ති ආං එහෙම දිවිය සම්පත් බිඳවෙඳ ඉන්න ගමන් තමන් කලින් අවබෝධ කරගත්ත ධර්මයේ තමන්ටම වැටේෙනවා භානසිකාර කරර ඉන්න කොට ධර්මය තමන්ටම වැටයෙනවා වැටහිලා කිස්සි කෙලෙකුගේ උපකාරයක් නැතුව දෙව්ලොවදි තමන් තනියම මාර්ගපල්ලබනු. මනාව ධර්මය ඉගෙනගත්තේේ සුවිශේෂීූ උපතිඵල්යා. දිවිය ලෝකෙට යනවා තමන් තනියම හිෙදි මාර්ගපල්ලබනවා. ඒක අයිමංකිවේ මොන තරන්නන් අස්වැසිල් ලක්්ද කියලා. ඉටු පස දෙවැනි කාරණාව දෙවනි කාරණාව සඳහන්කරනව පිනතින්නේ. නවාන්ද ශාස්තෘ ශාසනයොට හරි මනාව ප්‍රබුණ කරගත්ත කෙනා. මරණින් පස්සේ මාර්ගඵල ලබල නැතුව හිටපු නිසා ඒත් දිවිය ලෝක තමයි ඉපදෙන්නේ. අර කලින් දිවිය පුත්‍රයායට වගේ තනියම දහම් පද වැටහෙන්නේ නෑ. එහෙන ඉර්දිිමත් භික්‍ෂූන් වහන්සේලා සමහර වෙලාට දෙව්ලෝට වැඩම කරලා අපේ මහමුගලන් මහරහතන් වහසේ වගේ. ආං එහෙම ධර්මය දේශනා කරනකොට අරදිවිය පුත්‍රයට මතක් වෙනවා හරි. මේ දේශනා කරන්නේ එදා මම ඉගනගත්ත ධර්මයි. මේ දේශනා කරන්නේ එදා මම ඉගෙනගත්ත විනය. මේ අයි ඒ ධර්මයයි විනයයි. තැන් අහරි දේශනාව පටන්ගන්නකොටම වේගෙන් තමට වැට හෙන්ටන්ගන්න යි ප්‍රගණ කරල තියෙන්නේ. මුලින් මතක් කරලා දෙන්නඩ විතර යෝනිි. ආන් එහෙම මෙනෙහි වෙලා දිවියදෝකිදී මාර්ගයක් පලයක් ලබල විශේෂගාමි වෙන. මාර්ගයක් පලයහක් ලබා ගන්නවා. හැබැයි කෙදිිකුගේ උපකාරයක් ඕන වෙලා තිබබුණයි. ඒ කාරණාවට සෝතානු දත සූත්‍රයේ උදාහරණයක් සඳහන් කරන මෙහෙම. හොඳයට බෙර ගහන්ඩ දන්න කෙනනෙ. එය බෙර කලාව හොඳට ප්‍රගුණ කරලායි තියෙන. ෙන ගමනක්යන. තනයම වෙන ගමන ැනකට මෙයාට හැනෝ බෙර හනවා. දැන් ඒ බෙරේ ගහනව ඇහෙන කොටම ශාස්ත්‍රයේ ප්‍රගුණ කරලා තියෙන කෙනාට ඇහෙනවත් එක්කම මත කියනවා මේ ගහන්නේ මොන බෙරයක්ද. මේ ගහන්නේ ගැටබෙරයක්ද මේ ගහන්නේ තම්මැට්ටමක්ද මේ ගහන්නේ දෞලක්ද සද්දේ ඇහෙෙන කොටම තීරණය කරලා යවරයි ගහන බෙරේ මොකදදක් කියලා. බෙරේ මොකදද කියලා විතර දෙයා තීරණය කරලා තියන්නේ. නෑ ගහන පදෙත් තීරණය කරලා යවරයි. බෙරෙද දන්නව පදෙත් දන්නවා. ඇයිඒ කලින් හොඳට මේ කලාව එයා ප්‍රගුණ කරලා තියනවා. ආංඒවාගේ ඉර්ධිමත් භික්‍ෂූන් වහන්සේ නොමක් වැඩම කරලා ධර්මයේ දේශනා කරන්න පටන් ගන්න කොටම දන්නවා මේ සූත්‍රද. මේ විනේද මේ අභිධර්මයද එම ඇත මේ ජාතකද මේ නවං ශාස්තෘ ශාසනය ප්‍රගුණ කරලන යෙන්නේ. එම මවබෝධ වෙලා එහෙම මාර්ගපල් ලබනවා. පොය තමයි මනාව ධර්මය ඉගෙන ගැනීමේ දෙවනි දෙවනි පලය. තුංගනියක. හොඳට ධර්මය මනුස්ස ලෝක ගැනගත්තා මාර්ගඵලයක් ලබන්න න්නැතුව මරණයට පත් වුණා. දිවිය ලෝකෙක උපත්තිය ලෙබවා. තනියමදහම් පද වැටහුනිත් නෑ තිරදි මත් භික්‍ෂුවක් දහම් දෙසන්ඩ වැඩියෙත් නෑ. නමුත් මේ දිවිය දෝගට දිවියපුත්‍රය බ්‍රහ්මරාජය විල්ල බන කියනවා. අපේ ධර්මය සඳහන් කරනවා එහෙම දෙවිය බ්‍රහමය වෙල්ල බන කියාපිතැන්. කොයි විදිහට කොයිතැන්ගොල සඳහන් කරනවාද. විශේෂයෙන් සඳහන් කරනවා සනංකුමාර කියන බ්‍රහ්මරාජ බඹලොෙන් ඇවිල්ල දෙව්ලවට දහම් දේශනා කරලා තියෙනවා අපේ පිටකේ සඳහන් කරනවා අපේ මහ බෝසතාාණන් වහන්සේ දෙව්ලෝ වැඩ ඉන්න කාලි බෝසතාාණන් වහන්සේටත් දහම් දේශනා කළා සනංකුමාර කියන බ්‍රහ්මරාජා අපි බෝසතාාණන් වහන්සේටත් දහම් දේශනා කරලා තියෙනවා ෝතාානන් වහන්සයට සනංකුමාර, බ්‍රහ්මරජයා, දහම් දේශනා කරලා බෝසතනන් වහන්සේයට බඹලවවන් පාරහදල තියෙනවා. එතක සනංකුමාර බ්‍රහ්මරාජයා මොනසාසනින් බumbleලුවගේපු කෙනෙක්ද කෝනාතුම බාිතු න් වහසගේ සාාසන umbleලෝගපු බ්‍රහ්මරාජී එතකොට දැන් කාශ්‍යප සාාසන පහවෙලා තම අපප බාගිතු වහසක සාසනින්. එනම් කාශ්‍යප භාග්‍යියතුන් වහන්සගේ ශාසන ඉවරවෙලා අපේ භාගිතුන් වහන්සේ බෝස්ථානන් වහන්සේටට මෙහහි ඉප දෙනකං දිවියලෝකෙන හිටි. ආං ඒවාගේ කාලවල තමයි මේධර්මය දේශනා කරල තියෙන. ඒ කාරණාව සඳහන් කරන්නේ දීගනිිකාාය තියන මහා ගෝවින් දෙෙස් ූත්‍ර දේශනාාව. මෙ සනන් කුමාර බ්‍රහමරාජා අපේ බෝසතනන් වහන්සේ දහම් දේශනා කර තන්. එඉලට මේ පං්චාල චන්්ඩ කියන දිවිය පුත්‍රයා දෙවියන්ට බණ කියන තවත් මහාපුුණණ්‍යවන්ත දිවිය රාජය පංචාල චන්්ඩ පිරිත් පොතහෙම කියනකොට ඔයන්නං අපිට හම්බ වෙනවා එතකොට හත්තක බ්‍රහ්මය හත්තක කියන බ්‍රහ්මරජය දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්මදේශනා කරන ශ්‍රේෂ්ට බ්‍රහ්මරජය කවතු මේ හත්තක බ්‍රහ්මයයා අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසක අත්තක බහිමයක් කෙලකන්න. මනුස්සලෝකෙ ඉන්නකොට අනාගාමීවෙලා හිකි. මහාකල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක් ලොතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර උපාසක රත්නයේ බවට පත්තේට මහාකල්ප ලක්ෂයක් පාරමිතා පුරලතින්න. සඳහන් කරනවා මේ හත්තක බ්‍රහ්මයාට මනුස්සලෝක ඉන්න කාලේ මහාපුරුෂ ලක්ෂණ පවා යම් ප්‍රමාණයක් තිබන කියලා. එ තරං ස්ක්‍රේෂ්ිකෙන. ඔව දැහබෑවටම මේ. හත්තක ආලවක හත්ත කාලුවක කුමාණය. මහා පුුණ්්‍යවන්තයි කියන කාරණාව හොඳටම වැටෙන. මෙන්න මේ කුමාරයා අලව් යකාට බිලි වෙලාහිකි. අලව් රජ්ජරුවන්ගේ පුතා. දැන් අලව් යකා අලව් නුවර හිරගෙවල්ලොල හිටපු ඔක්කොම හිරකාරයෝ කෑව. හිරකාරය වරුුණාට පස්සෙ බිල්ල හැටියට දෙන්ඩයින්නේ. සඳහන් කලා වැඩිහිටියයොටික දෙමුද කියලා. ඒත් රජ්ජරුව සඳහන් කලායිපා මිනිස්සු තමන්ගේ වැඩිහිටියට ගොඩ ආදරී. හම ොත් ලොක ආන්ඳදෝලනයක් වනවා. හෙම නෙමෙයි මොකවත් තේරෙන්නෙ නැති අදයිය පෙරේ දයිපදිච්ච පොඩි ලමයි ඉන්නවා. ආන්ඒ ළමයි යකාට දෙමු කියදකීවා. ඊට පස්සේ අලවනුවර හිටපු පොඩි ළමයි සේරමත් යකාට දුන්නා. දවසකට එක්කෙනාග බලෙන් අරගෙන ගෙල්ල දෙනවා. දැන් මේ මුළලු අලවු් නුවරම ඉන්න පුංචි ළමයිවරයි. හිරගවල් ඔක්කොම හිස් වෙලා මිනිස්වායි හිරයට යන්නෙත් නෑ. රජරු රං විද්ධී මුතු මැනිික් හැම්මත් තැනම නගරේ විසිරඕල දෙැන්වා. මිනි සූහරකන් කරයිද කියර බලට. ්‍රාජ පුරර්ෂයත්තිබුණන කෞුරුහරි ඇල්ලුවොත් අල්ලගනයන්න. මිනිස්සුත් දන්නව උපායම කදද කියලා පායට පෑගි පෑගිරත්ත රං ගයනවා බල්‍යවත්නෑ. දන්නවා මේ උපායක් පෙදලතියෙන කියලා. තිෙන ඒහින්දා අහිරයට යන්න කෙනෙක්න. ට පස ලයිතික දුන්න. අන්තිමට එකක් ළමෙක්කවත් නැතුූගියා ්‍රරාජ පුරුසු ඇවිල්ලෙක්ව මහරජ නගරේ එකදූ පොඩි දරුවෙක්වත් නෑ ඉන්න එක මේක දරුවයි ඒ වෙන කවුරුවත් නෙමය බොහසගේ පුතාාවිතරයි. මහරජ්ජුරු මේ වෙලාවෙ කියනවා මගේ ජීවිතේ බේරෙනවනං මගේ පුතාවුණනත් කමන්න ද දෙන්න කියලා. අද පු ාදුන්නාහම හෙට රජරුවන්ට ඇන්ුුව වෙනවා. මේ එක දවසට පැය කීපේට ජීවිතය රැකගඩ මිනිස්සුන්ට ජීවිතය පිළිපඳම මොන තරං තන්හාාවත් තිීනවා. මිසු වැඩියම් ආදරය කරන්නේ තමගේ ජීවිතේර දැම්බානක දරුවටවත් එචරආදරීක කලනේන මගේ ජීවිතය රැකෙනවනම් මගේ දුව වුන කෙන හිල්ල දෙෙන්ට. තැන් ආලක මාය තමයි ෙට උදේ ගෙන ියන්ට. නගරෙම හිර කාරයොත් කෑව නගරෙම දරුවෝ ටිකත් කෑව භාගිතුන් වහසේ වැඩිය දලව් යගවට. මෙන්න මේ කුමාරයාගේ අප්‍රමාණ පුුණ්්‍යෙ මහිමේ හින්දයි භාගිතුන් වහස යාලව මණි වඩ. ආංී කෙම්ම තේරෙනවා ආලවක කුමාරයා කොයි තරන් පුුණ්්‍ය මන්තත කියලා. පහෝද මිනිස් वाලෝක ක මමාරය තරග රජ පුරුෂී යන අලව යයාකාගේ මාලිගවට් විමාණිටු. යනකොට පාන්දර වෙලා කව දාවත් නැතුව මහ විමානය ඇතුළෙන් සාදුකාර හඬ පිටවෙන ඇහෙවා. මිනිස්සුන්ට මහ පුදුමයි. මේ යකා මේ ගින්දරවාගේ අර්යට තරහ යන්න. ම ප්‍රතාපවත්නේ කරිම බයි. එවන් විමානයේ ඇතුළේ අනුකම්පාව දයාව මෛත්‍රයකයන එක පැත්ත පලාතකර නැති යක්ෂ විමානයක් ඇතුළෙෙන්. සාධකාරයක් පැතිරෙන්නේ කොහොමද. එකත් එකටම භාගිතුන් වහසේ වඩින්ඩමැ නැත්තන් කොහෙද මේ යකා සාදු කියන්න. මිනිස්සුන්ගේ හිතේ බයි චුට්ටක් චුට්ටක් කැරුට වනිද මාලිගාවේ දරගාවටවත් යන්නේෙ නෑ ඇතෙන්දල අනගහල බිල්ලදී ලයිනවා එදදා න ටිට ස් රට යනකොට දැක්ක මාිගාව ඇතුලේ ඩ් රන රශ්ි හිදෙනවා. දැංක් හිතේ බය හොඳටම නැතුවගි හිල්ලා. ආගේ වෙලා ඇ මේ ගොල්ලු. ෙිම්ම යක්ක්ෂයා ගේ මල්ිග ාවගේ දොර කට ම ගියා. යනකොට යකා හිටගෙන වැඳගෙන බුදුරජාණන් වහසේ දිහට නැමීගෙනඉන්නවා. භාගිතුන් වහන්සේ අපප්‍රමාණ බුද්ධ ලීලාවෙන් සවන ගන බුද්ධරශ්මිජාලා විහිදෝ හිදවා ආසනමත වැඩඉන්නවා. යකාෙ හිතේ ලොකු ලැජ්ජාවක්තියනවා අදක් ගෙනල්ල මේ කට්ටියේ මගේ බලිය මගේ අතර දෙයිද දන්නේ. ඇදැ සෝවාන්ගලා නින්නේ. එෙහිද ලැජ්ජා සහගතව ඉන්නේ නමු දයන් ජහට කිහිල ඉන්ඩපා කියන්දත් නෙමේ මේ ගොල දොරකටමවා දැ මිනි සුන්දත් අමතු පනක්කාවවාගේ බාගිතුු නහසඉන්නවා. ජක්ෂය බැලිවායි පැත් දරුවා අධදික්කරගෙන කිවා මහායක්ෂේ ඔබේ බලි කරමයාරගෙනාව. මේ අද බිල්ලි කඩල කනවනන් කඩලකාපං. ක කණ වනන් කපලකාප මෙන්න ගෙන කරන්න දන ඉතින් පිගන්නනවා පිළිගන්නි වුුණ පිළිියරගත්තා රජාව සීමාවක්නෑ මෙයට දරුවවා පිළියාරගෙන භාගතුන හසි දිහ බැලවා දනගහලා ඒ දරුවවා බුදුරජාණන් වහසිර පිළිගන්නවා ආ එහෙම පිගන්නයකට කාරනාවතායක්ක හර විචිත්‍රරයි දිගයි. ාගිතුන් හසසි කාරණාවක් සඳහං කලා ආලක කුමාහරයක් පිළිගන්නකොට. බුදුරජන් ව හස දේශනා කරනවා දීගායු කෝහෝතු අයංකුමාරු මේ කුමාරයට දීර්ඝාවිෂ ලැබේවා. ම ොති ජීවිත ඉවරවෙෙන්ඩ හිටිපු කෙනාය. තත් භාගිතුන් හස හිද බේරුුණා එනම් දීගායු කෝහෝතු අයංකමාරු. මේ කුමාරයට දීර්ඝාවිෂ ලබනවා ලැබේ. ඒළකට සඳහ කරනවා. තුංච යක් සුකිනෝ බවාහි. යක්ක්ෂය ඔබද සැපසේම ජීවත්වේවා. පුමාරයට දීර්ඝාවිශලබේවා ඔබත් සුවසේ ජීවත්වය. ඉලළගට සඳහන් කලලා භාගිතුන් වොහන්සේම අ්‍යාහිතා ලෝක හිතාය තිිට්ට අද්‍යාහිතා ක කියලා පිනතුන බිතන සඳහන් කළේ නිරෝගීව ලෝකයට හිතසුව පිණිස මේ කුමාරයක්ත් ජීගත්තේවා. ඔබත් සුවසේම වෙසේවා. භාගිතුන් වහසේ මේ වචන තුන දේශනා කළ මේ පදතුන දේශනා කළා. ගාතාව ඉතුරු පදේ සම්පූර්ණ කරන්නේ කෞද්ද. ඉතුරු පදේ සම්පූර්ණ කරණයා ලෝක යක්ෂයා. බලඩ භාගිතුන් වහන්සේගේ සරණ ලැබිලා මෙ මහ භානක යක්ෂයා කොයි තරන් දමනයවුනාද කියලා. ගතුන් වහන්සේ දේශනා කරගෙන යනග අතාව අවසාන පදේ සම්පර්ණ කරන යක් අවසාන පදේයා තුම් පරක් වද aya කුමා සරනamuේ diබද්hang aya කමාu සරනamu පේti දම්mbang aya කුමා සරන පේ ස jakක් කිය මේ කුමාරයාට බාගතුන් වහන්සේගේ ම සරණයි මේ කුමාරයාට ්‍රී සදධර්මරත්නයම සරණයි ඒ කුමාරයට අෂ්ටාර පුද්ගල මහා සංගරත්දම සරණයි අලව කුමාරයා සරණ පිහිටඕන වැඩේ අලවියකා විසිම කිරවා. බුදුරජාණන් වහන්සේ තමන්ට හම්බවිච්ච මේ කුමාරයා ආපහු රාජපුරුෂයන්ට බාරදීල කිව්වා දැනට බාරගන්න. මටයි අයිති ලොකුමහත් කරලා පෝෂණය කරලා මටම ගෙනල්ලා. ග පරාජපුරුෂයන්ගෙන් යක්ක්ෂයායට ජක්ෂයාගෙන් භාගිතු නොහසේට බාගිතු නොහසේ ගැඇතින් ආපෝරජ පුරෂයන්ට අතින් අතට ගිය පුනිසා ආලවක කුමාරයා හත්තාලවක වුණා ලොක මහත් වනාට පස්සේ භාගිතු නහසට ගැනල්ල බාරදුන්න. අපේ ශාසනයේ අග්‍ර උපාස කරත්නයන් දෙකක් කියෙටිය එක්කෙනෙක් උදග සිටිතුමා අන් කෙනා පත්තාලපක කුමාරය. දේර්ග කාලයක් සතර සංග හවස්වයෙන් අග්‍රස්ථානව අග්‍ර උපාසක තන්නතුර දරමෙන් ජීවත් වෙලා මනුස්සලෝකේ ගිහි අනාගාමී කැටියරි කටයු කරලා මරණඇත්තෙක්කම ග හෙල්ලා සුද්ධාවාස භූමිය පදුනා. අනාගාමි වෙලයි හිටි. සුද්ධවාසිී පදුනා සඳහන් කරනවා වෙනත් සක්වල වල්වල ඉන්න. දෙවියෝ බ්‍රහ්මයෝ මේ සක්වල ටැවිල්ල හත්තක බ්‍රහ්මරාජාගෙන් බනහලයනවා කියලා. ගෞතම සම්මහා සම්බුදධ ශාසනයේ ශ්‍රේෂ්ඨ උපාසකරත්නය නතරවෙලා ඉන් තැන. එනම් අපි සව්ුවනක් පිරිසේ උපාසක උපාසික ගනී තමයින්න. භාගිතුන් ව හසිර කීකරුණං. මේ ලෝක කොයි තරං සුන්දරතැනට අරගෙනයන්ල පොළුහන්ද. සසර අති භයාන්නක අනන්ත දුක්මිඳන මේ ජීවිත කොයිතරං සුන්දරත්තයෙන් පුරොුවන්ඩ පුළු හන්ද. පංචකාමයෙන් කවදාව මේ ජීවිත සුන්දර කරන්න බෑ. සුන්දර කරනවාන මගේ ආත්මය තුනරුවන්ගේ පිහිටෙන් තමයිඒ එක සුන්දර කරන්න පුළු හගන්න. සද්ධර්මයේ ආශරවාදයෙන් තමයි ඒ සුන්දරන්න පුළ හග. ධර්ම රත්නයටට භාගිතුන් වහසේගේ සරණයි වගේම. අපි හැමෝටත් භාග්‍යතුන් වහසේගේීම සරයි. එෙමනම් පිනතිනේ ඒ හත්තාලවක ං හත්තක බ්‍රහ්මය දෙවියන්ට වෙල්ල බන කියනවා. ආං එහෙම ඉර්දිිමත් දිවිය පුත්්‍රේක්ක වෙල්ල මේ දිවිය ලෝ කොල බන කියනකොට අර හොන්ද දධර්මේ ප්‍රගුණ කරලා දෙව්ලෝග හිල්ල ඉපදිලා හිටපු පුද්ගලයාට එතකොට මතක් වෙනවා. මේ එදා මම් ප්‍රගුණ කරගත්ත ධර්මයයයි මේ ඒවින ඇයි. හරියට උදාහරණයක් සඳහන් කරනවා. සහ හඬ හොඳට අහලතියනකපුද්ගෙලේ. එයා මහරය ගණකරුවලේ හරි කොයි වෙලාවක හරි දීර්ග මාර්ගයක ගමනක් යනකොට එයට හදිසේ ඇහෙනෝ හක් ගෙඩියක් පිමිනවා. එයාට අමුත්ුවෙන් කිය අන්්ඩෝන්නය හඬ ඇහෙන කොටම දන්නවා පිමින් එහක් ගෙඩියක් කිය. සක් හණු හොඳට, ආදුුර ආංෙ පුද්ගලයා සක් හන හඳුරගත්ත වගේ මේ ධර්මයේ දේශනා කරනවත් එක්කම තමන්ට වැටහෙනවා මෙයි ම පෙර ප්‍රගුණ කරගත්ත ධර්මේ. එහෙම අවබෝධ වෙන ගම්මන්ම විශේෂ ාමීගනවා. හතරවෙනි ආනිසන්සේ හැටියට සඳහන් කරනවා මරණයෙන් පස්සේයත් බඹලුවූ ඉපදෙනවා. තනයම දහම් පද වැටහෙන්නේෙත් නෑ රදිමත් භික්‍ෂුවක් දහම් දෙසන් නිත්නෑ මෙවාන් දිවිය රජෙක් බ්‍රහමරජයෙක ඇවිල්ල ධර්මදේශනා කරන්න නෙත් නෑ අවුරුදු දස් ගනන් ලක්ස ගනන් ඒ දිිය විමානෝල සැපවිඳ විඳ ඉන්න කොට. තවත් ඒ විදිහට දිවියලෝකේ පපදිච් දිවිය පුතුත්‍රයෙක් මේ දිවිය පුත්‍රයා ගාව ඇවිල්ල කතා කරන්න. ආං ඒ කතා කරන කොට සහරලාට ඒ දිවිය පුත්‍රය මාර්ග පල්ලබපු කෙනෙ. ඒ කතා කරලා මේයාගෙන් අහනවා මතකද නිදුකාණන්නේ. පෙර ඔබත් මමත් එකට බ්‍රහ්ම චරියාවක් සම්පූර්ණ කළා. එකඇන්න පෙර අපි දෙන්න එකට සිල්රැක් මතකද. පෙර අපි දෙන්නම එකට ගිහිල්ල බනැහෝ මතකද. පෙර අපි දෙන්න එකතු වෙලා ධර්මයේ ප්‍රගුණ කලාා මතකද. අරදිගිය පුත්‍රයවිල්ල මේ දිවිය පුත්‍රයාගෙන් අහනෝ. අපි පින්නතුන දිෂ්ඨන කරට. යාට දෙවලුවව ගිහිල්ල හම්බ වෙල කතා කරයි මතකද පෙරාපිත් මෙහෙම ගිහිල්ල බන්නේ හළුව. එහෙම කතා කරන්න පුළහන්තන දියුණවෙයි එහෙම කතා කරනක පෙර මතකදපි මෙෙම සීලයක් ප්‍රගුණ කලා මෙහෙම ධර්මේශවනය කළා එහම මත කරනකොඩ ආර දිවිය පුත්‍රයට ටිකටික මතක් පෙන්ඩ පටන්ගරන්න ඔවු නිදුකාණය මතකර. තකයි අපි දෙන්න පෙර බ්‍රහ්මචරියාවක් සම්පූර්ණ කළා නිදුකානෙන මතකයි පෙරාපි සීලය දියුණු කලාා ධර්මයක් ප්‍රබුණ කළා ආං එහෙම මතක් වෙනවත් එක්කම විශේෂකාින් දෙෙනවා. ඒ කාරණාව සඳහන් කරනවා මෙහෙම. වැලි කළල ඉදලා එක සෙල්ලං කරමින් පුංචි කාලෙන්දල හදි්ච ඩචදන්නේ වැලිබත් උයන කාලෙන්දලා වැලිසෙල්ලං කරන කාලේන්දලා එක හැදිම. මහරට ල් ල් ල ස්කෝ ය ොට එකටම ගිය. පස්ස කා මෞ ිය පපත්තර වෙලා ඇත ඇත පලාත්තු ලට ගිහිල්ල පදිංචි වෙච් නිසා ඒ ොල්ලන්ගේ ංචි කාලිති ච්ච ෙ ගතුකං සෙල්ලං වයසේම ඇත්තිවෙලා ගිය. පස්සේ දෙගොල්න්නමද පැත්ති හොඳට ඉගනගත්තයි බවට පත්වෙලා. ආපහු ආපොහු මේ දෙන්න කලින් ග ද ගොල්ලන්ට සෑහන් වයස තැ ගොල්ලො මවපිය රැකි රක් කරනවා. නමුත් අහම්බෙෙන් දකිනවා අහම්බෙෙන් දැකලා අඳුරනවා වගේ තේරෙන්වා. පුංචි මතකකුත් එන්ඩ හදෙනවා නමුත් ගිහිල්ල කතා කරන්නත් මහමකක්දවාගේ හිතෙනවා. නමුත් ඔහ මුහම ඉඳල කල්පනා කරනවා යන්ඩෝනය කෝකටත් ගිහිල්ල කතා කරලා බලනවා ගිහිල්ල කතා කරලා හන මමනං අහවලා ඔබ අහාවලාද මනසන මගෙනම ක තමයි ඔබ කෞදද මම මං දුරන්නේ කොහොමද තකට අපි කතා කරනම අහවල් ගමේද අහවල් ඉස්කෝලික ද පුංචි කාලගේ මතක දොබත්ක ස්කොලි පු ළමේ ටිය මෙහෙම ආගේ අහවල තමයි මම දැන් දෙන්නට දෙන්න අදුරගත්තා තැතිින් බොහෝම සතුටින් දීර්ය කාලක මුණගහිලා සෑහෙන වෙලාවක් විවේකීව ඉලගෙන ඒ ගොල්ල කතා බා කරනවා. දැ මෙහෙම කතා කරලා කතා කරලනෙ හඳුනගත්තේ. ආන් ඒවා ග්‍යරදිවිය පුත්‍රයා ගිහිල මතකද නිදුකාගන්න. අපි පෙර මෙහෙම බ්‍රහ්ම චරියාවගේ හිටියා. මේ විදිහෙට ධරමයක් වෙනයක් ප්‍රග්ණ කලාා මතකද. ආං එහෙම කිය හැම ටිකටික මතක් වෙලා විශේෂ ගාමී වෙනවා. මොලින් සඳහන් කරපු ආකාර පහ යටතේ. මනාව, විශේෂයෙන් ධර්මය ප්‍රගුණ කරගත් තහම. ලැබෙන ආනිසන් සහතර තමයි මේ සඳහන් කළින්. මේ ජීවිතෙන් මාර්ගඵල ලැබුන් නැත්තං දෙව්ලව උපත්තිය ලබනවානිවාදෙන්. ඒ දොවිලවින් ආයචුත වෙලා සතරාපායට යන්න දෙව්ලවදි මාර්ගඵල ලබනෝ. තවත් කල්ප ගැනන් අවුරුදු කෝටි ගැන සංසාරිී ඇවිදින්ද තිබිච්චේ. ඒ දීර්ග දුක්කදායක මාර්ගයේ දොරගුලු සදහටම වහල වහලදානවා තවත් ආත් මහතක් විතරයි උපදින්නේ. ආං ඉතින්ට පාරහැදුවේ මොකදද මනාව ධර්මය ඉගෙනගන්නෙක්. අපි හැමෝගෙම මේ වෑයමත් ඒකට. එහෙමනම් සෝතාානු දතසූත්‍රයේ හරියටම වැටහුුණානං සියල්ල පසෙක දාලා ධර්මය අධ්‍යයනය කරඩඕන කෙහිතී සතයි නිදහ ය සිත් පහල කරගන්න පුළුවන් නං අපි මොන තරං වාසනාවන්ත පිරිසක් පංච කාමෙන් තිකට ගෑත්තලා ඒ නෙක්කම්මෙන් ලැබිය යුතු යමක් තිනවන ඒක ලබන්්ඩ ජීවිතේ දැන් දැන් හරි වීරය වඩන්ඩ උත්සාහ කරනවා නං අපිට පෙර කුසලයක් ඉස්මතුවෙච්ච හිදමයි ඔබට පෙරපින් බොහම තියනවා වහ වහා ධරමය අවබෝධ කරගණඩ උත්සාහ කෙනරුවත්. අපි හර සතුටිං ජීවිතෙන් සමුගන්නාය බවට පත්තෙම. හඩමෙන් වැලපිමින් දුකින් වේදනාවෙන් මේ ජීවිතෙන් සමුගන්නවට වඩා සතුටං සන්තෝෂෙන් මාරයට සමච්චල් කරමින් ජීවිතෙන් සමුගන්ඩ පුළු හන්නම් කොච්චරා පුරුද ආං ඉතිෙන්ට යන්ඩ ඔබසිරු දෙනාටම මගපාදගණඩ මෙ උතුම් ත් ධර්මශ්‍රවනානි සන්සයත් ධර්මධානානි සංසයත් පාරමිතාවක් වීවාකිලා අශර්වාද තරும்